බලාන ශ්‍රී මේදානන්ද දහම් පාසලේ විසින් අපේ සහෝදර සහෝදරියන් සූදානම් ඔබ වෙත මේ මුළු මහත් ලෝකයාම වෙත මේ උතුම් වූ දිනේදී අද සදහැකී සරණියේ ගී ගයන්නට ඒ සඳහා දැන් ආරාධනා කරන්නට අපේ බලාන ශ්‍රී මේදානන්ද දහම් පාසලේ මා හිතවත් සොයුරු නිත්මික සෙනවිරත්න ආදරණීය මල්ලි අපිත් එක්ක රැඳී ඉන්න ඔහු මේ විස්තරය ඔබ වෙත ගෙනෙයි සදහැවෙන් ප්‍රඥාවට පියනගෙන අපසීත් සතන් බුදු බණෙහි අර්ථ සොයන්නට වෙහෙස වෙයි ඒ උදෙසාම බොහෝ කැපකිරීම් වල නිරත වෙයි නමුත් හදවතින්ම ඒ තුල අප ජීවත් වෙනවාද බවුන් වඩන්නට සිත එක්තෙන් කරලා මුනු සිරිපා වැඳ ප්‍රාර්ථනා කෙරුවා මෙම ගීතේ පද රචනය අපදහම් පාසලේම ආචාර්ය ප්‍රදීප් එස් ප්‍රනාන්දු මහත්මයා ඒ වගේම මෙම ගීතේ තනුව හා සංගීත නිර්මාණය අපදහම් පාසලේම සොයිරු විසුර වරස විදාන අනගාരിക ධර්මපාලය උතුමාණන් යන ශ්‍රේෂ්ඨයින් උදෙසා ශ්‍රේෂ්ඨයින් සිදුකලා වූ මෙහෙය මේ පින්බර දෙමුගුල් දිනයේදී සීකල යුතුයමය
මෙම ගීතයේ පද රචනය අප දහම් පාසලේ ආචාර්ය ප්‍රදීප් එස් ප්‍රනාන්දු මහතානන් තනුව හා සංගීත නිර්මාණය අපේම සොයුරු දිසුර වඩසුවිතාන අද ගායනය ශ්‍රී මේදානන්ද දහම් පාසලේ අපේම සොයුරු සොයුරියන් जय महाशूरिंगे सरल सुगम बस्वहरीन हेडवुनु मे अपूर्व गीतय संगीत वक्र गायनीयन विकसित कले सोमतिलक जय महाशूरिन्मय अप लौतुरा बुदु पियानन वहंस ओब वहंसेगे पापियुम अपि मेसे वंदना करमु सोमतिलक जय महाशूरिंगे मेम गीतय अद दिनेदी गायना करनु लबाने श्री मेदानंद अपेम दहम पासले सोयरु सोरियान्य
කත සනහා බැලු බැලු නෙත් සිත් බඳවා ने पाद कर වෛශාක මංගල්‍ය දිනයේ ශ්‍රී මේදානන්දේ අපි අප මහා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කළා. අවසාන වශයෙන් උන්වහන්සේගේ ගුණ ගයන්නට අප දහම් පාසලේ සොයුරන් වන යසිරු වරසවිතානට සහ තඳුන් විශ්ව තරංග සොයුරන්ට මම ආරාධනා කර සිටිනවා. ශ්‍රී මේදානන්ද දහම් පාසලේ ආචාර්ය ප්‍රදීප් එස් ප්‍රනාන්දු මහතාගේ අතින් නිමවුණු මෙම අපූරු ගීතය හැඩගැන්වීමට තනුව සහ සංගීතය නිර්මාණය කළේ තිසර වරසවිතාන අපේම සොයුරායි. දුකුටියම හරි සුවඳ වෙලා සෙල්ලම් කරන්න සිත ඉඩ දෙන්නේ හිමියගේ ඔබ ඇසුරෙන් මිදිලා Thank you.
වාසනයම පාතින් හැඩවෙයි මං අඳිනා සිතුවමක් වගේ සමනලෙන්නේ උන් අරගන්නේ බුදුන් පුදන්නද පෙළ ගැසුනේ බුදුහා මුදුරෝ වැඩ සිටිනා බුදු කුටියම හරි සුවඳ වෙලා සලම් කරන්න සිත ඉඩ දෙන්න හිමියනි ඔබ ඇසුරෙන් මිදිලා නොහෙලා පලා සිටින්නේ වරදක් කෙරුවද මම සමිදේ පසඟ පිහිටුවා වගේ සැතා මාරක ගඩු මැන සැමදිනයේ අපරැක ගඩු මැන සැමදිනයේ අපරැක බොහොම ස්තුතියි ආදරණීය ඔබට වේදිකාව ගීතවත් කරන්නට ඔබ ලබා දුන්නු සහයෝගය අපි ඉතාම ගෞරවයෙන් අගය කරනවා විශේෂයෙන් කවිතු මතක් කරන්නට ඕනේ පානදුර ශ්‍රී මේදානන්ද දහම්පාසල කියන්නේ බෞද්ධයා ගුවන්විදුලියේ අපේ ගුවන් කාලයේ ගීත වෙනුවෙන් අපි බොහෝ ඉඩකඩක් ලබා දෙන දහම්පාසලක් මොකද මේ ශ්‍රාවක ප්‍රේක්ෂක බොහෝ දෙනා පානදුර ශ්‍රී මේදානන්ද දහම්පාසලේ ඔබ ඇසූ ගීත අහන්න හරි ප්‍රියයි කියලා අපිට නිතරම කියනවා. ඉතින් ඒ නිසා විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති පූජ්‍යපාද පානදුරේ විචිතනන්ද ස්වාමින් වහන්සේ අපි තාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නේ. දැන් පූජනීය අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ අතින් පානදුර ශ්‍රී මේදානන්ද දහම්පාසලේ දරුවන්ට සාහතික පත් ප්‍රදානය සිදු කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගංගා වීරසූරිය මහත්මිය මේ දරුවන් පුරුදු පුහුණු කිරීමේදී විශාල දායකත්වයක් ලබා දීලා කටයුතු කළා. ඒ වගේම දිනුම් වරුසවිතාන මහත්මයා ඒ ලබා දුන සහයෝගයත් අපි ගෞරවයෙන් අගය කරනවා. ඒ වගේම නදීරා තීරදර්ශනී මහත්මියත් අපට විශාල සහයෝගයක් ලබා දුන්නා මේ නර්තන පුහුණු කිරීම ආදී සිදු කරන්නට. ඉතින් අපි මේ වෙලාවේ පානදුර ශ්‍රී මේදානන්ද දහම්පාසලේ දරුවන්ට ආශිර්වාද කරනවා. අපේම මේ සදහැකී සරණියක් බවට පත් කරගන්නට මේ ඔබ ලබා දුන්නු දායකත්වයේ වෙනුවෙන් ඒ වෙහෙස මහන්සි වෙලා කටයුතු කළ හැම දිනාටම ඉතින් ඔබේ නිවේදන හැකියාවන් එලෙසින්ම තව තවත් දියුණු වෙන්නට ඔබේ ගායන හැකියාවන් එලෙසින්ම තව තවත් දියුණු වෙන්නට අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ ඒ වෙනුවෙන් යමක් කියන්න ඔබටත් ඇති. ඇතරම චමෙල් පූජනීය දන්නාගම කුසල ධම්මා අපේ නායක ස්වාමින් වහන්සේ නිර්මාණය කළ මේ සුවිශාල වූ බෞද්ධ මාධ්‍යාලය තුළ පානදුර ශ්‍රී බලාන මේදානන්ද දහම් පාසලේ සිසු දරු දැරියන් ගායනා කරන ගීත අපි බෞද්ධ ගුවන්විදුලිය හරහා නිරන්තරයෙන්ම ඔබගේ දෙසවන් මානයට ගෙනෙනවා. ඉතින් චමිල් මේ දූදරුවන්ගේ දස්කම් විස්කම් අපිට ගෙනෙන්නට හොඳම තෝතැන්න නිර්මාණය කර තුන්නේ පූජනීය දන්නාගම කුසලධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ. සැබෑවක්මයි එය. දැන් තවත් සුවිශේෂ මතක් කිරීමක් රාත්‍රී 10 පහ වෙලා මේ වෙනකොට තින් රාත්‍රී 11 වෙනතුරු ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ඉහළ මහලේ වැඩ සිටින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්න. ඒ වගේම පිටුපසින් මේ වෙලාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගයෙන් ඒ වගේම පූජනීය කුරුදුවත්තේ ගුණරතන ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මූල්‍ය දායකත්වයෙන් බද්ද අංශල ක්‍රියාත්මක වෙනවා අද සහ හෙට. ඉතින් මේ වෙනුවෙන් ඔබට සහභාගී වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම මේ මොහොතේ අපවසනමාන ඉන්න හැම දිනාටමත් අපි ආරාධනාව එලෙසින් මෙටු කරනවා.